සුබදේශනක් මාධ්‍යවේදී හිතවතුන් හිතවතියනි අපේ රට ප්‍රශ්න කප්පරක ගිල්වලා තියෙද්දී අධ්‍යාපනයේ ප්‍රශ්නයත් ජනතාව මත මේ ආණ්ඩුව විසින් පටවලා තියෙනවා වර්තමානයේ මේ රට පාලනය කරන පාලකයන් ජනතාවටත් ඒ ජනතාවගේ දූදරුවන්ටත් වෛර කරමින් තමයි රට පාලනය කරන්න කියන එක හොඳටම පැහැදිලි මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග දිහා බැලුවට පස්සේ ඔබට මතක නම් අපොස උසස් පෙළ විභාගයේ පවත්වන කාලයේදී මේ රටේ ජනතාව දෙමව්පියෝ ගුරුවරු ශිෂ්‍යයෝ ඉල්ලා හිටිය අඩුතරමේ ඒ කාලවකවානුවේදීවත් Tamanට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න කියලා. හැබැයි ඒකට නෑසූ කන්න හිටපු ආණ්ඩුව විභාග ඉවරච්ච ගමන් ලයිට් කපන නතර කරා. ඒ කියන්නේ ආණ්ඩුවට ඕන නම් හැකියාව තිබුණා ඒ දරුව පාඩම් කරන කාලෙදී පැය 24 පුරා විදුලි බලය ලබා දෙන්න. එහෙම කරේ නෑ. ආණ්ඩුව කටයුතු කරේ දරුවන් එක්ක වෛරයෙන්. අද වෙනකොට මේ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇතුළේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග විසුණුත් පෙන්වුම් කරන්නේ ආණ්ඩුව ජනතාව මත යොදවලා තිබෙන වෛරය. මේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව මීට කලින් විසඳා ගත හැකිව තිබුණා. හැබැයි ආණ්ඩුවේ ගැන මුකුත් කරේ නැහැ. මේ ප්‍රශ්න දුරදිගයන් ඇරියා විතරක් නෙමෙයි තමන්ට එළෙන විරෝධය ගුරු සංගම් සහ ආචාර්ය සමිති හරහා යවන්න තමයි ආණ්ඩුව උත්සාහ කරමින් හිටියේ. අපිට පේනවා හැමදාම රනිල් වික්‍රමසිංහ සමහර තැන්වල කියනවා ඔහු තමයි මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරගෙන රාජ්‍ය නායකත්වයට පත් වුණේ කියලා. හැබැයි අපි ඉතිහාසය පුරා දැකලා තිනවා රනිල් වික්‍රමසිංහට තීන්දුව ගැනීමේ බලයක් ලැබිච්ච හැම වෙලාවකම ඔහු රාජ්‍ය අධ්‍යාපනයට කනකොකා හඬන සලස්සලා තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහට අධ්‍යාපනය සම්බන්ධයෙන් කැබිනට් ඇමති ධූරයේ දර ලැබිච්ච වෙලාවෙ ඉඳලා අගමැති ධූර ලැබිච්ච කාලවල ජනාධිපති ධූර ලැබිච්ච කාලවල හැම වෙලාවකම ඌ රාජ්‍ය අධ්‍යාපනය විනාශ කිරීම සම්බන්ධයෙන් කටයුතු කළා තියෙනවා. රාජ්‍ය අධ්‍යාපනයට කනකොකා හඬන තැනට ඌ කටයුතු කළා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් බැලුවට පස්සේදී අපිට පේන්නේ ගෝඨාභය රාජපක්ෂගේ IMF version එක වගේ තමයි රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් යන්නේ. අපි ඌට මතක් කරන්න කැමති ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකහමාරකින් ජනාධිපති ධූරය දාලා ගියා රනිල් වික්‍රමසිංහට 2001 දී මේ රටේ ජනතාව දීපු බලය අවුරුදු දෙකකින් දාලා අගමැති ධූරය දාලා ආණ්ඩුවත් අකුලගෙන යන සිද්ධ වුණේ ඔය රිගේනින් ශ්‍රී ලංකාව ඇතුළු රට විකුණන අධ්‍යාපනය විකුණන මේ රටේ ස්වභාවික සම්පත් විකුණන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා. ඉතින් මේ රටේ ජනතාව මේවට ඉඩ දෙන්නේ නැහැ. ජනතාව හැමදාම මේ ඉවසන්නේ නැහැ. මේ තමන් පිළිබඳව වෛරී සහගතව කටයුතු කරන විශේෂයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිදු අපමණ රුණක හැඟීමකින් තොරව කටයුතු කරන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් ගන්නවා ඉතාම කෙටි කාලයකදී ඒකට අවස්ථාවක් ලබා ගන්න තමයි දැන් තිබෙන්නේ. සම මේ සමස්ත ප්‍රශ්නය ඇතුළේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන අධ්‍යාපනයේ විකිණීමේ ප්‍රතිපත්තිය ජනතාවගේ බදු මුදල් ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොයදා තමන්ගේ සුඛ විරණේ යොදාගෙන අධ්‍යාපනයේ බර දෙමව්පිය මත පැටවීමේ මේ පාප කර්මය පරාජයට පත් කරන්නට සමස්ත ජනතාවට එකතු වෙන්න කියලා කියනවා. ආණ්ඩුව එක එක ගුණ්ඩු වලට අහු වෙන්නේ නැතුව මේ ප්‍රශ්න එක එක තැන් වලට විතැන් කරන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ නිර්මාතෘ වරුන් හරියට තේරුම් අරගෙන ඔවුන්ට එරෙහිව ජනතා බලය ශක්තිමත්ව එකතු කරන්න කියන එක තමයි අවසාන වශයෙන් ජාතික ජන බලය ගැට අපිට කියන්න තියෙන්නේ. පක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුරුල් බලවේගයක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගේන එක එක මේ අනපනත්වලට විරෝධය දක්වන්න පුරුල් සම්දානයක්. ඒ සම්දානයේ සියුම් දෙනාම එකතු වෙලා ඉන්න එක. ඔබතුමාලා මේ සම්දානය තුල ඉන්නවද? ඔව් අපි මේ සම්දානය ඇතුලේ නැහැ. අපි මේ සාකච්ඡාවලට ගියෙත් නැහැ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා හැටියට ඔහුට අනිත් කණ්ඩායම එකතු කරගන්න කලින් මං හිතන්නේ තමන්ගේ කණ්ඩායම ඔක්කොම එකතු කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට වැඩිපුර සාකච්ඡාව තියෙන්නේ සජිත්ගෙන් යන ගාන ගැන, යන්නේ කවුද කියන එක ගැන, කී දිනක් ගිහිල්ලා කැබිනට් රාජ්‍ය අමතිකම් ගනීද කියන එක ගැන. ඉතින් සජිත් ප්‍රේමදාස විටින් විට ඔය වගේ මල් වෙඩි ගහනවා. බෑ ප්‍රශ්න තියෙන්නේ ඔහු අනිත් කණ්ඩායම එකතු කරගන්න කලින් තමන්ගේ ටික බේරගන්න කටයුතු කරන්නයි ඔහුට වෙලා තියෙනවා. ඔහුටම කියන්න සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ මන්ත්‍රීවරු දැන් කෝටි 20 ගානේ අලෙවි වෙනවයි කියලා. දැන් මේ
පොඩි කතාවක් යනවා ජාතික ආණ්ඩුවක් හදන්න ඕනේ මේ රාජිත සේනාරත්නක් එනවයි කියලා ආරංචියක් තියෙනවා ඔබතුමාලාගේ දැන් මේ මේ ජාතික ජනබලයේ කට්ටිය මේ සම්බන්ධයෙන් මොකක්ද අදහස මේක වැරදිලිද කියලා ඔය ජාතික ආණ්ඩු සංකල්පය ගේන්නෙම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි මේ ආර්ථිකය හදන්න නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න නෙමෙයි මේ රටේ ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නෙට උත්තරයක් වන්න නෙමෙයි ජාතික ආණ්ඩුවකට මුවා වෙලා කරන්න හදන්නේ කැබිනට් ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් වැඩි කරගෙන ඔවුන්ගේ සුඛ විහරණය ශක්තිමත් කරගැනීම වැඩපිළිවෙලක් මොකද රනිල් වික්‍රමසිංහම ව්‍යවස්ථාවට අතුලත් කරපු ජාතික ආණ්ඩුවක් හදුවට පස්සේදී ඇමදූර සංඛ්‍යාව අසීමිතව වැඩි කරගන්න තියෙන අවස්ථාව පාවිච්චි කරලා යන්න හදන මේ ගමන එහෙම නැතුව මේක ඇතුලේ රට හදනවා කියලා කිසිු සලස්පක් නැහැ කොහොමත් ඉතින් විපක්ෂ ඉඳන් ආණ්ඩුවට යන ඔක්කොම කිව්වේ රට හදන්න යනවා කියලා තමයි රාජසේනරත්න විපක්ෂ ඉඳලා ආණ්ඩුවට ගිහිල්ලා ඇමතිකම් ගත්ත ප්‍රමාණය වාර ගානට රට හැදුණා නම් එහෙම මේ රට කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ ඉතින් ඔය සෙට් එකම දැන් දතකට බැඳගෙන ඉන්නේ ඇමතිකම් බෙදාගෙන ඉන්නේ ඒ අමාත්‍යංශ වලට ගිහිල්ලා ඒ සැප ජීවිත ගත කරන මිසක් ඇත්තටම දැන් රට රෝණ කරට තියෙන ජාතික ආණ්ඩුවක් නෙමෙයි මේ විවිධ පක්ෂවලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා හැදිලා තියෙන චෞර කල්ලිය පරාජයට පත් කරන ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගේ අභිලාෂයේ මැතිවරණෙදි ප්‍රකාශයට පත් කරන. ඒක දෙන්න නැතුව මේ කරන සියලු විජ්ජුම්බර අපි පරාජයට පත් කරන්න ඕන. මේ රටට දැන් තියෙන අවශ්‍ය කරන ජාතික ආණ්ඩුවක් නෙමෙයි මැතිවරණයක් තියලා රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන තමන්ගේ ආණ්ඩුවක් නිර්මාණය කරගන්න. දැන් මැතිවරණයක් නැහැ කියන එක දැන් සත්සුදක්සේ වෙනවා. දැන් මට මතක විදිහට නම් 25. ඒ කියන්නේ අද ළමයි තිබ්බේ තැපැල් ඡන්දනේ. තැපැල් ඡන්ද මේ ඡන්දය. ඡන්දය. දැන් ඡන්දයක් නැහැ. කොහොමද දැන් ඔබතුමාලා ඡන්දයක් නැතත් ඔබතුමාලගේ හැම කැම්පේන් එක යනවා. ඇයි මේ ඡන්ද නැත කැම්පේන් කරන්නේ? පළාත් පාලන මැතිවරණය තියන්න තිබුණේ දැන් අවුරුද්දකට කලින්. 2018 තිබ්බ පළාත් පාලන මැතිවරණයේ දුර කාල අවසන් වෙන 2022 ආණ්ඩු ඒකත් අවුරුද්දකින් කල් දැම්මා. ඊට පස්සේ මාර්තු 9 ඡන්ද දිනේ ප්‍රකාශයට පත් කරා. එදා තිබ්බෙත් නැහැ. මාර්තු 9 එක අප්‍රේල් 25 තියනවා කියලා. එදා තිබ්බෙත් නැහැ. මේ පළාත් පාලන මැතිවරණයක් ප්‍රාදේශ සභා නගර සභාවල සභිකය පත් කරගන්න මැතිවරණයක්වත් ආණ්ඩුව තියන්නේ නැහැ. ඡන්ද තියන්නේ නැත්තේ සල්ලි නැති නිසා නෙවෙයි ඡන්ද ප්‍රතිපලෙන් ජනාධිපති ආණ්ඩුවයි පරාජයට පත් වෙන බව දන්න නිසා මේ ප්‍රතිපලය හරි පැහැදිලි. ඒතකොට මේ අය ජනතාවට අවස්ථාවක් දෙන්නේ නැහැ මැතිවරණයකින්වත් ඒ ජනතාවගේ මතය ප්‍රකාශයට පත් වෙන්න. ඉතින් අපිට තියෙන්නේ රයිට් ඡන්දයක් දෙනවා නම් ඒ ඡන්ද වෙනුවෙන් අපි ජනතාව පෙළගස්සනවා. ඡන්දයක් දෙන්නේ නැත්නම් ඡන්දයක් ලබාගෙන බලයක් පිරිවීම සඳහා ජනතාව පෙළගස්සනවා. එසා ඒගොල්ලෝට ඡන්දයක් දෙන්න වෙනකන් මේ මහජන බලය ඉස්සරහට අරගෙන යන එක තමයි අපේ වැඩේ. අපි මහජනතාව සංවිධානය කරන එක රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවට අවස්ථාව ලබා දෙන එක ව්‍යවස්ථානුකූලව ජනතාවගේ පරමාධිපත්‍යයට තියෙන අයිති ආරක්ෂා කරගන්න අපි කොයි වෙලාවකවත් පස්සට යන්නේ නැහැ. ඒගොල්ලන්ට මැතිවරණයක් දෙන්න වෙන තාක්කල් අපි මේ අපේ දේශපාලන කටයුතු ඉස්සරහට අරගෙන යනවා. දැන් මේ මැතිවරණය නැහැ දැන් ඊළඟට කොහොමද ජනාධිපතිතුමාගේ ඉලක්කය ජනාධිපතිවරණයට ඔබතුමාලාගේ ජනාධිපති අපේක්ෂකය කොහොමද? කවුද රනිල් වික්‍රමසිංහ හිතාගෙන හිටියට කලින් ජනාධිපතිවරණය ගන්න පුළුවන් කියලා එයාගේ මාමගේ ව්‍යවස්ථාව මේක ගන්න බෑනේ ජනාධිපතිවරණය තියන්න මේ ව්‍යවස්ථාව හැටියට නියමිත වෙලා තියෙන්නේ 2024 සැප්තැම්බර් 19 ඔක්තෝබර් 19 අතර ඊට කලින් ගන්නවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බලය පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕන අනුප්‍රාප්තික ජනාධිපතිටත් අවුරුදු 4කින් ඡන්දය කැඳවන්න පුළුවන් කියලා. ඒ ඔක්කොම කරාට පස්සේ තමයි ජනාධිපති වර්ණයක් කැඳවගෙන කට්ටිය කැමති වුණ රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ඒක බලමු. ඊට කලින් අපි කියන්නේ තියන්න නියමිත පළාත් පාලන මැතිවරණ තියන්නකෝ. දැන් මේ නොතියපු ඡන්ද ගණනාවක් තියෙනවනේ. ඊළඟට මේ පාවිච්චි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහමැතිවරණයක් තියන්න පුළුවන්. ඒ ඔය සිහින මාලිගාවලට යන්න කලින් තියන්න නොමින නාමජනා කැඳවපු අපමුදල් බාරගත් නාමජනා කැඳවපු ඡන්දින ප්‍රකාශයට පත් කර තැපැල් ඡන්දින ප්‍රකාශයට පත් කරපු ඡන්දයක් තියෙනවා ඒක තියලා පෙන්වන්න ඒක තිබ්බට පස්සේ ඊටු ඡන්ද ගැන අපිට කල්පනා කරන්න පුළුවන් දැන්
विपाल खलबल ताम जनाधिपति वर्ण खवादीवत मे साकाचाव नतिलावक रणिल विक्रम सिंह जनाधिपति वर्ण के आये बोलवा रटे ताम मे जनाधिपति वर्ण जनता चंदेन काड़ता समीक्षण गुड़ा कि फलात्पालने समीक्षण के फलात्पालन समीक्षण वाल प्रतिपल हटियट योग फलात्पालन मत वर्ण अतर कल तीन जनाधिपति समीक्षण तीन युद्ध रणिल विक्रम सिंह जनाधिपति वर्ण तीन तीन नैतिवे प्रसारण तो हेम किया मुखद कुलम महाधिकारण तींदुअ्दीलाउर्द पहाक बरपतल वेडयात हिदु कुयि लुकु वंदी मुदल कुयि लुकु दड़े कुयि नियम केनेकुट आंड पक्ष सांविधायक कमाई यमति कमकुई दीला त्याग इन्नगन रणिल विक्रम सिंह प्रसार रण तो गुहम किया प्रसार रण तो हेमति से मलती रणिल विक्रम सिंह वंदो ना हेम के त्याग इन्नी सर प्रसार लट वोट द्वड़ा विन किया दयाकने अभी अभी विशेष गंप मीनवांगूट जनता वोट किया दिदास दहन में विस्सकाले प्रसन्न रण तुंग रणिल गन मनोवाद क्यूवे के लिए चुट्टा कल्पना कल पला रणिल मन अट विक्रोणवाकी रणिल एम सीसी गहन वकी रणिल पास प्रहट इडहदुआ की हुई रणिल महाबैंक खेडुआ की हुई हेम के लिए चंदर गिन तमें प्रसन्न पार्लमेंट आवे अद प्रसन्न लागे आरक्षक आरक्षाकरण तमय वो कथा के अंदर प्रसन्न लांस प्रसन्न रण वीर से गोलो विनुविंग एगोलो रणिल आरक्षक निद्रपत लाइन अभी वालू अभी गमति अत्र प्रसन्न लहेम रणिल करतिया आसन का अभी अहानी पोलिस तीन गोलंगी अटते नीति डिपार्टमेंट तीन गोलंगी अटते कोहेद परीक्षण करला जनता विमुक्ति पेरमुनट हो जाति जन बलवेगेट हेम चोदना इल करलती प्रसन्न पार्लमेंट पाविच करला समार माध्य साकच्चा पाविच करला अवलाद गान मुकद ओंट ये अवलाद गही मोलिन तोरवेन देशपालन नदी निशा नमूत मेक मेरटे जनता पीली जनता अवधानवा ये प्रदेश वाल मेव सिद्धुकल तीन कौत के चोदना किसी में तीर मकन बड़े प्रसन्न की आई पुलवा किसी बड़े अग्नेंगे अंगे तीन द्वेष वैरतम विविध आकार प्रकाश पत्नी मुकदम जाति जन बल वेगेट वैरकरण कुदम मेरटे जनता मेरट विनाशकर हुरकालीय पराजय पत्र अधिष्ठान सागत इधर रेमें तीन विलावक तमंगे तन तुर् यमतिरा तमंट हिरेन्न कि देश ओहम अपट पैसे अतर मवलाद गेहो तपि पुदुम वेन्ने नुगेहो उत्ता पुदुम वेन्डूना ये गोलंड देन लती येनवा ये गोलंग इरन मुकद्द कियल दैन मे पार ओबतुमालागे मैदिला रैली कोहित तियन्ने अपि जनता विमुक्ति पेरमुन हटियट मैदिना पेलपालिय बीआरसी पिट्टनियन आरंभ करला विहार महादेवी उद्यानय असलदी मैदिना रैली पवत्वनवा हवस हतरट इनसा पेलपाली हाउस दिखट आरंभ वेनवा हाउस हाथ रैली आरंभ वेनवा जनता विमुक्ति पेरमुन लेस मेरटे वृत्ति समिति शिष्य समिति तरुण समिति कांता समिति गोपी समिति दीवर समिति अतुल वेड करण जनताव समस्त जनताव इक तो करगेन करण दवंत मैदीनिय अभी मे वार कोलमदि पावत्तन गोल फेस के मैदिने पवत्वन अभी तम इला हिटिए मुकद मेवार अपे मैदिने संविधान कटिद्या बलवाड़ पास्यदी सामान्य वेनदरण पिट्टनी अपने प्रमाणवात न्याय के लिए दंडनीसा इन सभी कालिम गोल फेस के इला हिटिया एवेनुएंग अदाल आयतन किसी प्रचार अध्यक्ष है हिटपु गमन कैबिनेट पन लेती इंदु अगत्ता गोल फेस देशपाल रेस्यूम वलटाई विनोद काट्यूत वलटाई संदर्शन वलट
දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හරි පැහැදිලි. සාමාන්‍යයෙන් එවැනි සම්දර්ශන හෝ විනෝද කටයුතු ඉල්ලා හිටනවා නම් මීට මාස දෙක තුන කලින් ඉල්ලා හිටින්න ඕනි. ආසන්නම සිද්ධිය තමයි වෙන මොකුත් නෙමෙයි ගාලු මුවදොර පිට්ටනියේ අපි මේ දිනේ පවත්වන එක වළක්වන්න ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හැටියට තමයි මේක තෝරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගෝල් ෆේස් එක දෙන එක නතර කළා. නමුත් මේ දිනේ පවත්වන ජනතා විමුක්ති පෙරමුණට ගෝල් ෆේස් එකම ඕනේ නැහැ. අපි කොහෙ තිබ්බත් අපේ මහජන බලයේ දාට පෙන්වන්න. එතුමා හිතුවත් දන්නේ නැහැ ඔබතුමාලා සම්දර්ශනයක් වෙන්නන්නේ කියලා. चंदिया විශේෂයෙන්ම මොනවද ඒව ක්‍රියාත්මක කරන ආකාරය මොකද්ද කියන එක තමයි ජනතාවට වැදගත් වෙන්නේ. අපි එදී ආයතන සාවධානව බලාගෙන ඉන්නවා. ආණ්ඩුව කියන්න හදනවා IMF එක තමයි මේකට තියෙන එකම උත්තරය කියලා. හැබැයි අපි ලෝකයේ විවිධ රටවල අධ්‍යක්ීම් කල්පනා කරන්න ඕන. ඒ රටවල මෙවැනි ආර්ථික අර්බුදලින් ගොඩ එන්න අනුගමනය කරපු ආර්ථික උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කරන්න ඕනකම තියෙනවා. එහෙම නැත්නම් ලෝකයේ කිසිම රටක් IMF මතින් පමණක් මේ අර්බුදෙන් ගොඩ ගිහිලා නැහැ. IMF කියලා කියන්නේ කෝකට තෛලය නෙමෙයි. ඒක IMF එකක් කියනවා. මේ ඔය ඒගොල්ලන්ට කරන්න පුළුවන්කම ලැබෙන්නේ මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුදයකදී පොඩි හුස්ම ගැනීමේ අවකාශයක් නිර්මාණය කිරීම විතරයි කියලා. හැබැයි ඒකත් එක්ක ඉන්න බරපතල කොන්දේසි තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ආණ්ඩුවත් එක්කතු වෙලා එකඟතාවයෙන් ඒවා තමයි විශේෂයෙන් දැන් PAE tax එක හැටියට රාජ්‍ය ආයතන විකිණීම හැටියට අධ්‍යාපනය කරන මේ කප්පාදු කිරීම හැටියට राज्य सेवेट कर बलपैम हेटियट इन पटांगा तीन अभी बलमु आंड करान मुखद मुखद IMF के लंकट अलुते दासी होता गीलतीन ये गीलत आई नयाक तम अरगने वेलती मे वगे आंड मुन विधिये पनत सम्मत करात मुन विधिये दूषण विरोधी पनत सम्मत करात मुन नायक गत्तात एव हरियट क्रियात्मक करण पुलवंत कियन बरपत्र सख्याक तीन ऐ थिंक मम हिता कौरु तेरू गण कम तीन IMF එක නෙවෙයි අපිව ගලවා ගන්නෙ. අපි රටක් හැටි අනුගමනය කරන අපේම නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙලක් ඔස්සේ අපි ගොඩ යනවා මිසක් කිසිම කෙනෙකුට තනියෙන් අපිව ගලවා ගන්න බෑ. දැන් මේ අවස්ථාවේදී අපි උත්කල්පනය කරපු මේ අවස්ථාවේදී මේ ආර්ථික අර්ධයත් එක්ක ඔබතුමාලගේ රජයක් තිබුණානේ. යන්ත ජනරජන වලින් කරේ තිබුණානේ. එතකොට IMF බුදුමාලා IMF එකේ යනවද? අපේ රජයක් මෙහෙම තියෙන්නේ නෑනේ. අපේ රජයක් තියෙනවා නම් ඒකට අදාළ කරන විදිහේ පෙර සහ පසු පරිසරයක් තියෙනවා. ඉතින් අපේ ආර්ථික මොඩල් එකකට අපේ නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙලකට සහාය ගන්න පුළුවන් ආයතන මොනවද කියන එක විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. ඕනෑම ජාත්‍යන්තර ආයතනයක එක සාකච්ඡාට අපි සූදානම්. හැබැයි ඒ අපේ සැලැස්මකට සහ මේ රටේ ජනතාවට වාසි වෙන අන්දමට. ඉතින් IMF එක අද හැසිරෙන විදිහ අනාගත හැසිරෙන විදිහ ගැන කාටවත් පුරෝකථනය කරන්න බෑ. ඒවා ඒ ආණ්ඩුත් එක IMF හැසිරලා තින විදිහේ විවිධ මට්ටම් තියෙනවා. මම හිතන්නේ එවැනි ප්‍රශ්නයකට දැන් උත්තර දෙන එක තීරුමක් නෑ. මේ කොයි ආයතනත් එක්කත් විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ රටට ඒව කොතරම් දුරට ගැලපෙනවද ජනතාව මත කොතරම් බරපැටවනවද කියන දේවල් සලකලා බලලා. අපිට පොඩ්ඩක් ආචාර්ය ජීනා